උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනුවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනො වේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටවෙන කාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක්ක පිංවත්න අද දවසේදී පිංත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදමි උතුම් ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවේ පින් අන්ත දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ ංක අසුවෙන් දහතුන කොස්පැලවින්න රත්නපුර ලිපිනී පදිංචි P. පුෂ්පකුමාර මහත්මා ඇතුළු පවුලේ පිින්වන්ත පිරිස අපි ඒ පංවතුන්ට ධර්මානුශාසනාව අවසානී පනානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොතු වන්නේ අපි මේදවස්සල සාකච්ඡා කරගෙන යනවා බොහොම විශේෂ සූත්‍රයා සූත්‍රයේ නම තමයි අනංගඩ සූත්‍රය අපගේ හිතේ තිබෙන මේ කෙලෙස්වල සභභාවය හරි අපූරුවට දේශනා කරපු දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ අපි මේ වෙනකොට අනංගඩ සූත්‍රය මාතෘකා කරගෙන දේශනාවල් දෙකක් දේශනා කරලා නිමා කර. අද ඒ සෝත්‍රය මාතෘකා කරගෙන දේශනා කරන තුංවෙනි දේශනාව. දේශනනා පිළිබඳව සාරංශයෙන් පැහැදිලියෙක් කරෝොත් සාරිපපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ඉන්නව දැඩිකිලෙස් තියෙනවා තමන්ට දැඩිලෙස් තියන බව තමන් දන්නන්නේ නෑ තව කෙනෙක්ඉන්නව දැඩිකිිලෙස් තියනවා තමන්ට දැඩිකිලෙස් තියන බව තමන් දන්නවා ඒ දෙන්න අතරින් දන්නේ නැති කෙනා හීනයි කියනවා දන්න කෙනා ශ්‍රේෂ්ටයි කියනවා තවකිෙනෙක් ඉන්නවා දැඩිකිලෙස් නෑ නැතිබව තමන් දන්නේ නෑ තවකිෙනෙක්ඉන්නව දැඩි කෙලෙස් නෑ නැතිබව තමන් දන්නවා ොට ඒ දෙන්න අතරින් දැඩිකෙලෙස් නැතිබව දන්නේ නැතිෙනා හිීනයි දැඩිකෙලෙස් නැතිබව දන්න කෙනා ශ්‍රේෂ්ටයි ක කියනවා මෙ මේ විදියට සාරිපුත්ත හාමුදුරුවෝ මේ කාරණාවල් හතර විස්තර කරනවා ස්තර කල උන්හසේ උදාහරණ සහිතව කරුණු පැහැදිලි කරනවා අපි පලබිණ දෙක සම්පූර්ණෙන් සාකච්ඡා කල නිමා කලා දැඩිකිලෙස් තියෙනවා තියන බව දන්නේ නෑ දැඩිකිලෙස් තියෙනවා තියෙන බව දන්නේ දන්න කෙනා ඒ කාරණාවල් දෙකේ දී ඒකෙනා ශ්‍රෂ්ඨවෙෙන් හීනවෙන්නේ කෙර කාරණාව කොහොමද කියනක පැහැදිලි කරලා දැක්කූවා සාරිපපුත්ත හාමුදුරුවොත් මෙිහි උදාහරණයක් සහිතවම තමයි මේ කාරණාවල් විස්තර කරන්න. ඊළඟ කාරණවල් දෙකින් අප එක කොටසක් යම් ප්‍රමාණයක් සාකච්ඡා කලා අද ඒ දේශනා කරපු කාරණාවත් එක්කම නැවත ඒ කාරණාවල් දෙක විස්තර කරන්න බලාපුොරොත්තු වෙනවා. ඔන තුංගිනි පුද්ගලයා තමයි දැඩිකෙලිස් නෑ නැති බව තමන් දන්නේ නේ. දැඩිෙලෙස් නෑ නැති බව තමන් දන්නේ නෑ. ොට මේ දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැති කෙනා. මේ කෙලෙස් එ ගැටන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩී. යහපත් දැන් අපි ගත්තුතිං දැමතර කියවා සුබ නිමිත්තං මනසි කරිස්සති තස්ස සුබ නිමිත් අස්ස මනසිකාරෝ, රාගෝචිත්තං අනුරුද්දං සේස්සති. දැ යම් කිසි අ සුබ නිමිත්තක් කොහෝ සුබ නිමිත්තක් කියල මිනිහි කරනවා. මේ හොඳයිමතාම යහපත් මෙහෙම කියලා මිනිෙහි කරනවා. ති සුබ නිමිත්ත මිනෙහි කිරීම නිසා, අනාගතයේ ඔහුට අ රාගියනෙමති සිත කරදර කරනවා. ඔහුව රාග ඔහුට නිතර බලපෑම් කරනවා. ඔහු ඒ තුළින් ඉන්න තැන ඉඳලා බයානක පහළ මට්ටමකට ඇදලදානවා. සාරිපුත්තා හාමුදුරුව මේකට උදාහරණයක් කියනවා. සේයතාපියාවසු යම්සේ ආශ්මතුනි ඇවැත්නි, කන්සපාති ආබතා ආපනවා කම්මාර කොලාවා. නැබෙදර ආපනාවා කම්මාර කොලාවා කියන්නේ කඩපිල්ලකින් හරි එහෙම නැත්තම්ම රත්තරං හදන කුලේකි. ඔය දෙකින්ග එකී. ඔන්න රත්තරන් තැලියක් අරගෙන එනවා. ඒ රන් තල්ලිය ගේනකොට ගේ ඉතාම පිරිසිදුව ත්රන් තලියයක් තමයි ගේන්නේ නැඟ කලින් දෙකේ දී දැක්කො පුදාහරණය තමයි කඩපිළෙන් රන්තලියයක් අරගෙන එනවා ඒ රන්තලිය ගේන්නේ කුණුදූවිලි ගෑවිච්ච මලකඩ බැඳුනු රන්තලිය තුට එහෙම ගෙනල්ලා ඔහු එක්කනෙක් පිරිසුද්දුනොකර කුණුදූවිලි තියන තැනකිින්ම තබනව තවකිනෙ පිරිසුදු කරලා ද නොැවර තැකින් තියෙනවා මෙතර කියන්නේ කඩපිලෙන් අරගෙන එන්නේ ඒ රන්තලිය රත්තරම් පාත්‍රය පිරිසිදුව කුණු දූවිලි ගෑ වෙලාවත් මලකඩ අල්ලලවත් නෑ ඒ අරගෙන එ මේ පාත්‍රය ඔහු පාවිච්චි කරන්න නෙත්නේ පිරිසිුදු කරන්න ෙත්නේ හැබැයි ඉගෙනල්ල තියෙනව කොහිද குුණුදවිලි තැවරෙන තැනකීම தமேනங சாமிக்கா நச்சேவ பபஞ்செையும் நச்ச பரிෝதாபெையும் රජාපத்தච්ච නங நிக்கிபெய்ையும் ඔ ඒ පරිහරණය කරන්නෙත් නෑ පරිසුදු කරන්නෙ නෑ කුණුදූවිලි තියන තැකම්ම ඒ තබනවා அන්න ඒක நாට එතන කියනවා குුණදූවිලි තියන තැනකම් ஏ පාத்திரே තියපනිසා සාරිපුත්ත හාමුදුරු කියනවා අනාගත කුණුදූවිලි තැවරිච්ච මල්ල බැදුුණු පාතර දැක ගන පුළුවන් වෙනවා කියලා. තැන් අන්නේ වගේ පින් අත්ති දැන් මේ කතාකරන පුද්ගලයා තුන්විනි පුද්ගලයා පිත් සාමා්‍යින් අර කලින් කතා කරපු පුද්ගලය දෙන්නටම වඩ වෙනස්. ො මොහු ඉතාම් හොඳ කියනි හැබැයි තමංගයාර හොඳ සභාවය තමන් හැම වෙලාවකම බැඳගෙන ඉන්නවා. කොහොමද මගේ හිතේ කෙලෙස් උපදින්නේ නෑ. මට වරදක් වෙන්න ඉඩකඩක් නෑ මම වැරදි කරන්නත් නෑ. ආං එහෙම හිත 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 ඉන්නවා. එහෙම ඉන්න කොට පිங்கත්නී. අවකාශයක් ලැබිච්ච ගමන් කෙලෙස් ඉස්මතුවෙන්න පුොළුවවා අපි පසුගිය සතියේ දේශනාවදී පැහැදිලි කළා සංසාරයේ පුරාවටම හැම්ම කෙලෙස් ධර්මයක් මි තාම හොඳින් පින්වත් අපි වඩල තියෙනවා සෑම කෙලෙස් ධර්මයක්ම අපි තාම හොඳින් වඩල තියෙනවා ඒ කෙලෙස් ධර්මයන් වඩල තියෙන නිසා කෙලෙස් ඉස්මතුවෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමං ධර්මයන් වඩල තියෙන නිසා කෙලෙස් ඉස්මතුවෙන් අවස්ථාවක් ලැබිච්ච ගමන් අර කෙස් ඉස්මතුවෙන්න පොළුව අපි පිංවත්නී අඩුමතරම යටක් පිරිසින් සෝවාන් වෙනකංවත් මේ සංසාරයේ පිළිබඳ විශ්වාසයක් තියන්න බෑ අඩුමතරම සෝවාන්වත් වනොත් විතරයි යම් විශ්වාසයක් සංසාරයේ පිළිබඳ තියන්න පුොළුව ඇැබැයි ඒ තා කල් මේ සංසාර ගමන හැම මොහොතකම අවිනි්චිතයි රහත්තච්ච දවසට තමයි සම්පූර්ණෙන්ම සසර පිළිබඳ විශ්වාසය ඇතියන පුළුව.මකද සියලු කෙලෙසුල් නසපු දවසට. නමුත් ඒ තා කාලයක් අපි මේ සංසාරයේ අනතුරකට වැටෙන්න පුළුවන් අවකාශ වැඩි. ඒ නිසාම තමයි භික්‍ෂුන් වහන්සේලාට වනත් හැම වෙලාවකම මේ විනේනීති වලින් භික්ෂුන් වහන්සේව ආරක්‍ෂා කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේව හැම වෙලාවකම මේ විෙනියනීතිවලින් ආරක්ෂා කරල තියෙනවා ඒම ආරක්ෂා කරන්නේ ඒ භික්ෂුන් වහන්සේ තුළ රැකියයුතු ගෞරවය ආරක්ෂා කරගන්න ඕන නිසා මොකද මේ ශසනයට ඇතුල්වෙන ශ්‍රාවකයකින් මේ ශාසනයට වගකියයුත්තෙක් වෙනවා දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ තරන් සිල්පද පනවල තියනෙ ඇයි කියලා සමහර දෙනෙකුට සැකසංකාපල වෙනවනි ත් එහෙම සැකසංකා ඇතිකරගණ්ඩ කිසිම අවශතාවයක් නේ ශබ්ධහවින් මේ සිල්පදටික අවබෝධ කරගත්තන එකම සිල්පදයක්වත් පිංවත්න මේ කාලෙටත් වැඩිනේ මදිත්නේ අනුනං අනදිකාන් අඩුත් නෑ වැඩිත්නේ සෑම සිික්‍ෂා පදයක්ම පිත්න ඉතාම් හොදිින් භාගතුහන්සේ පණවල තියනම් එකක් තමයි ශාසනයට ඇතුල්වෙන කෙනා පිළිබඳව වගකීමක් තියෙන්න්නට ඕන. එනිසා භාග්‍යතු වහන්සේ ඒ වගකීම ගත්ති සිල් පද පනවලා මිනි මේ සීමාව තුළයින්න. තැන් සමහර වෙෙලාවට බලන්න අද කාලෙෝුනත් ඇතැම් දෙනා දැන් මේ සාසනයේ යම්යම් ක්‍රියාකාලාපයන් පිළිබඳව ඇතැම් දෙනෙක් යම්යම් තැන්වල සාකච්ඡා කරන බොහම අප හැදීමේ. හැබැයි ඒ ඕවුන්ට සාකච්ඡා කරන්න මාතෘකා නිර්මාණය කරන්නෙම කවද සමහර වෙලාවට මේ ශාසනයට ඇතුල්වෙලායින පිරිසගෙන්මයි. ඒක සාාසනික දියුණුවක් නෙවී මොකද සාාසනයට ඇතුල්ලූ පමණින් මේ ශාසනේතියන වරප්‍රසාද පිනතුර භික්‍ූුණන් වහන්සේනමකට අනිසිලිස බුක්තිවිඳින් ඉඩක් දීලනේ අනිසිලිස භික්‍ෂූන් වහන්සට මේ ශසනී වර ප්‍රසාද විඳන්නේ ඉඩක් දීලනේ සිව්පසලාභයවුන මේ ශාසනය ලැබෙන ගෞරවයවුන ඒ හැම දෙයක් තුළම භාගතු වහන්සේ සීමවල් පනවල තියෙනවා ඒකනේ සාාස්තෘුන් වහන්සේ හෝගේ වගකීම භාගතු වහන්සේ හරියට ඉටු කරා කියල කියන්නේ තොට ඒ සීමමාාවෙන් පිටට ගියපු ගමන් ඒෙනා විනාශ වෙනවා අද කාලේ සමහර වෙලාවට අපි දක්කිනවා බෝම අශෝභන අප්‍රසන්න සිදු වී අපටත් පසුගේ දවස්සල එවැනි ආකාරය දේවල් දැකගන්න ලැබුණ යම් යම් දේශපාලන සාධකමත්ත සමහර පිරිස් ඒ දේශපාලක්ඥ ්‍යාත කොළු බවට පත්වෙලා. සමහර කණ්ඩාය හර භික්‍ෂූන් වහන්සේගේ තිබෙන ඒ වගකීම ගෞරවය බොහම අනිසිලිස භාවිච්චි කරනවා. ඒ තුොළින් මෙ සාසනයේ සාසනයේ පින්වත්නේ විනාශයම තමයි සිද්ධවෙන්නේ. සමහරලාට හඬනාගනව අනාගතේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ගැනකියාව අනාගත දරුවන් ගේ අධ්‍යාපන රැකගන්න කියල කියාවේ නොමුත් ඔවුන්. අනාගතයේ රකින්න අනාගතේ යම්යන්දේවල් කරන්ඩ ඒ කටයුතු කරන ක්‍රියා කලාපේ නිසා පෙන්වොතුනිම සාසනී තුළ විනාශයක් මයි පංොතරි දකින්නට ලැබින්. මේ දේවල් පංවොති නවත්තන්ඩ බුදුහාමුදුර වැඩහිටුප කාලෙත් බැරෝර. හැබැ අපේ ශාවක පංොතුට මම මේ කාරණාවෙන් එක කරුණක් කියන්න මොකද මේ කියන කාරණාවල් ඒ පිරිසා හන්නෙත්නෑ? අද මේ කියන ධර්ම දේශනාව ඔය කියන එක කිෙනෙක්වත් අහන්නත් නෑ කියල මම දන්නවා නමුත් එක කරුණක් ගො ඇතැම් දෙනා බොම අපැහැදීමේගේ කරුණු කතා කරන නිසා මං ඒ පිරිසත මේ කාරණාව එක කරුණකින් පැහැදිලි කරලා දෙන්න කැමති පිකතුළ දේවදත්ත හාමුදුරුවෝ මේ සාාසනට බොහොම බිරුද්ධ වැඩ කලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට දවසාක් කියනවා සාහිපපුත්්ත යන්න සැවැත්නුවරට ගිහිල්ල කියන්න දේවදත්ත හාමුදුරුවෝ කරන කිසිම දෙයක් අපේ ශාසනයේ පගකීමක් දරන්නි නෑ කියලා දේවදත්ත හාමුදුරුවෝ කරන කිසිම ප්‍රකාශයක් අපේ සාසනයට අදාළ නෑ කියලා ප අත්නේ අදකාල්ලෙ සමහර සිදුවීම් දැක්කම කියන්න තියෙනෙත් ආංගේ ප්‍රකාශයම තමයි ඒ දකින සිදුවීම් මේ සාසනයට ඇතුල් කරගන්නිපා බුදුරජාණන් වහන්සේගේ ධර්මේටිකතු කරගන්නිපා පිළිබඳවත් අදහසක් දක්වනවන කියන්න තිෙනක්කම දෙයයි පංවත්නේ ඒ දේවල් තුොලෙන් මේ බුද්ධ ශාසනය මනනි එපා මොද අපි කලින් දවසකත් අපේ පින්හවතුන්ට කිව්වා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ මේ ඉන්න භික්ෂූන් වහන්සලනෙේ යම්කිසි කෙනෙක් යු ඒ අල්ජී භික්‍ෂුවකගේ යම් ක්‍රියා කලාපයක් නිසා මේ ශාසනයේ ඒ තුළින් මනිනවන ඒ මනිනකෙන ධර්මය දන්නේනේ ඒ කාරණාව විවේචනය කරගර සමස්ත සංග සමාජයටම ගරහනවන සමස්ත බුද්ධ ශාසනයටම ගරහනවන ඒකිනත් ධර්ම අවබෝධයක්නේ. පිංවත්න අපේ පිංවතුන් හැම වෙලාවකම ධර්මිය තුළෙ ඉන්න. ධර්මය පැත්ති හිටගන්න භාග්‍යතු නහසගේ පැත්ති හිටගන්න ඒ හිටගෙන ඒ දිහා බලනකොට ඔබට ඇතිවෙන්නේ ශාසනය පිළිබඳ කලකිරීමක් නෙවෙේ ඒ පුද්ගලය පිළිබඳ කලකිරීම මේ ශාසනයේ ටැවිල්ල ශාසනී තියන වර ප්‍රසාධ බුක්තිවිඳවින්ද මොකද දැන් මේ කම දෙයක්වත් අපට ලැබෙන සූපසය මේ අපට ලැබෙන ප්‍රත්තිය අපට ලැබෙන කීර්ති ප්‍රසංසා පිඟත්ති මේ සියල්ලක්ම ලැබෙන කවුරු නිසාද ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නිසා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ගේ වරප්‍රසාද අපි බුක්තිවිඳවින්ද අපි කටයුතු කරනවනම් මේශාසනයේ විනාශයට පංවත්න අපිට කවදාවත් මේ සංසාරේ බුද්ධසාසනයක් දකින්නවත් ලැබෙනකක්නේ ධර්මය පැත්ති හිට ගත්තෝ ඔබට ආං ඒ අවබෝධය වැටහ මම්මි කිවේකයි කිෙල්ලිස් සිත පින්වත්න ඒ තරමටම බයානකයි සංසාර සත්්‍යයාව සසරට අති භයාන කළ සැදලදාන පුළුව අපි හිතත් ආ එහම අවබෝධ කරගන්න තමන් තමන් පිළිබඳම සතුටු වෙන්න අනේ අපි අපි කවදාවත් මිහිම කිලි සැතිකර ගත්ති නෑ නේද කියලා මොකද බොහෝධනේ සමහරවෙලාවට අපිටත් අහන්න ලැබිල තියෙනවා ඒක්නෙක් දෙනාගගේ තුලින් මේ සාසනය මනින්ද්‍යනවා එහෙම මනින්නපා මොකොද මේ බුදුරජාණන් වහන්සේගේ ශසනය කියන්නේ ඔ කිසිම කෙනෙක් නොදකින වෙනම පැත්තක තියෙන දෙයා එක මේ ලෞකික පැත්තට බරකරගන්නෙපා ලෞකිික දේවල්තුලින් ඒක තීරණය කරන්නපා භාග්‍යොතුන් වහන්සගේ ධරමය කියන්නේ තමන්ට හිතවත් තමන් ධර්මේයටි හිතවත්තුනොත් තමන්ටේ ධර්මී හිතවත් පෙදවා එනිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ පැහැදීම හැම වෙලාහකම ඇතිකරගඩ ධර්මිය තුළ ඇතිකරගන්න පැහැදීම ඒ විද්‍යට මැතිකරගන්ද නොක් නොෙක් පැති එකඒක පැතිවලට බෙදීගෙන නොෙක් නොෙක් කාරණාවල් සාකච්ඡා කරද්දි ඒදිහා දැකලා ධර්මය තුළ අප පහැදීමක් ඇතිකරගන්න එපා ධර්මය තුළ පැහැදීමක් ඇති කරගන්න ධර්මය කලෙක් කැන්ඩිමොක්ද බහෝධනක් හිතනවා ධර්මීතින අපේ හිත්තල කියලා අපි හිත්වල ධර්මීනේ හිත්වල ධර්මී තියෙනව වනම් අපි මේ බණහඩෝ නෑනි ධර්මී තියනෙනෙ කොහෙද ත්‍රිපිටකාට්ටකතාව ටීකාාව පරිවාර ග්‍රන්තවද ට ඒතුළින් උකහාගන්නා දේ තමයි අපේ ජීවිීතයට අපිකතු කරගන්නු අපේ හිතේ ධර්මය නෑ නමුත් අර ඒත් අරතිල්ුවන් ධර්මය අරගෙන අපේ හිතේ ඒ ධර්මය උපදව ගන්න ටඕ පුරදු පුොහුණු කරන්නටඕ. තම ධර්මයපට පිහිට වෙන්නේ තොට ඒ විදියට පෙන්වත්නි මේ ධර්මය තුළින් අපි ධර්මය තුළින් අපි හැමවෙලාවකම අපේ ජීවිතය සහස්කර ගනොත් සහ කරන්න ඕන ත අපි ධර්මය ඒ තැරවුිල් ලබා ගන්නවා ඉට සගරත්න කියල කැනෙ කවද සංගරත්නය ක ැන අසවල් හාමුදුරු කකිර කරෙක් නෙවී සංගරත්නය කියල කියන්නේ මේ ඉන්න ප්‍රමාණයත්නිව මේ සාාසනයට යම් කිසිකිනෙ කඇත්තුලෙනවනං ඒ සාසනයට ඇතුලෙන සියල්ලුම්ම පිරිසට තමයි සංගරත්නය කියන්න අපේ පිංහතුන් මි ආර්යන් වහන්සේලාගේ ගුණ දකින්න හැම වෙලාවකම ආරයන් වහන්සේලාගේ ගුණ දකින්න. ආරයන් වහන්සේලාගේ ගුණ අහන්ඩ අහන්ඩ ආරයන් වහන්සේලාගේ ගුණ දකින්න දකින්න අපේ පිංහතුන්ට පුළුවන්කමක් ලැබෙනවා පිංත්නී? ම සංගරත්නය පිළලිබඳා ප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්න ආරයෙන් වහන්සේ ලැගි ගුණ පින්හතුරිි කුච්චර ලස්සනයිද. දෙැගි කරුණක් පාතා කරොත් මහානාගක් කියල සූතරයක් තියදවා. දවසක් මුගලන් හාමුදුරුවෝ වේළුවනාරාමි වැඩයින්නවා සාරිපපුත්ත හාමුදුරුවත්ත එක්ක බුදුරජාන් වහන්සේ සැවැත්වෝර වැඩඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යෝතුන් වහන්සේ දිවසිංසා දිවිය කණින් ධර්මකතාවක් සාකච්ඡා කරනවා. දිවසිංසාහ දිවිය කණින් තයි මේ ධර්ම සංවාදී කරන්න. ඒ වෙලාවේ සාරිපුත්ධ මහරහතන් වහන්සේ ඒ සංවාධී ඉවරවෙච්ච වෙලාව වගේ මුගන් මහරතන් වහන්සේ ළඟට යනවා මුගලන් හාමුදුරයි තාම පැහැදීමින් ඉන්නේ අලංකාර ප්‍රසාදයක මුගලන් හාමුදුරුව ඉන්න ඇයි අර ධර්මකතාව කතා කරපු නිසා බලනාරෙන් වහන්සේලා ධර්මයට කොච්චර ප්‍රියයිද කියලා එක තමයි ධර්ම රසේ කියන්නේ මොගලන් හාමුදුරගේ වෙනස සාරිපපුත්ත හාමුදුරුව දැකළ අහනවා පින්වත් මොගගල්ලෑන් වහන්ස ඔබහන්සේගේ මුහුණ ඉතාම ප්‍රසන්නයි ස්වාමීනය ඔබහන්සේ කුමන විහාර සමාපත්්‍යය කින්ද වැඩි හිටියේ කළහනවා සාරිපපුත්ත හාමුදුරුවහන්නේ කුමන සමාධ සමාපත්්‍යය කින්ද වැඩ හිටිය මොගලන් හාමුදුර කියෙනවා පින්වත් සාරිපපුත්තැන් වහස බම රල්ලු විහාරකින් තමයි හිටිය නමුත් මම ධර්ම සංවාධයක් කර කාත්තෙකද භාගතුරන්ේත් එෙක්. ති සාරිපුත්තා හාදුරුව හනවා පිිත්ම ගලන් වහන්ස උබහන්සේ මෙතන වැඩන බුදු හාමුදුර වැඩින සැවැත්නුවර භාගතුරන් මෙතැ ටේරිදිී වැඩියද නැත්තන් ඔබහන්ේ භාගතුරන්සේ තැනට ඒරදිී ඩියද. ත්‍රේවෙලාවේ මගලන් හාමුදුරෝකයන ශවාමීණය අපි මම භාගතුරන්සේ ඉන්න තැනට වැඩියත්නෑ භාගතුරන්සේ ම ඉන්නතැට වැඩියත්න නමුොත් භාගතු වහන්සේ මමයි දිවිය කණින්සා දිවිය ඇසින් තමයි මේ ධර්ම සංවාදය කළේ ඒ වෙලාබේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගම ඉර්දියය පිළිබඳව හරියා පූරු වර්ණනාවක් කරා පලන මේ සාරිපොත්ත හාමුදුරුව කියන්නේ මොන්න තරම් දියුණු බලයන්ගේෙන් යුක්ත කෙනෙක්ද. සාරිපපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මේ සාසනය සංගරත්නය ශ්‍රාවකයන්ගේ මුල ශ්‍රාවකයන්ගේ මුල ශ්‍රාවක පාර ප්‍රාප්තියට පත්ච්ච කියන පරතිරටම ගියපු උත්තමය තමයි සාරිපපුත්ත හාමුදුරු අරික තැනකද කියනවා යමෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා ඉහළතැන ප්‍රාර්ථනා කරනවනං ඒ ප්‍රාර්ථනාවම මිත්‍යාව කියලාෙ කවදාවත් වෙන්නි නැති දෙයක්ක. සාරපුද්ත වහරහතන් වහන්සේ තමයි පරතිරටම ගියපු කෙනා ඉතිනින් යා පැත්තට යම් කිසිගෙන කියනවන එක්ක පසේ බුද්ධත් තේ යන්න ඕන එමනැත සම්මාම සම්බුද්ධත්ට යන්නුවන ත ඒ උත්තමයන් වහන්සේ මුගරන් හාමුදුරෝ පිළිබඳ වරණනාවක් කරනවා කොහොමද කරන්නේ පංවත් මුග්ගලෑන් වහන්සේ ඔබ වහන්සේ ගේදිී ප්‍රාතිහාරය හරී පුදුමයි ඔබහන්සගේ ඉර්දිී ප්‍රාතිහාරය මටනං හරියට දැනන්නේ හිමාල කන්ද පාමුොල තියෙන හරියට ගල් කැල්ලක් වගේ මම ද බලන සාරිපපුත්ත හාමුදුරුවෝ කොච්චර නිහතමානීද කියලා පිහොතර ඔන්න ඔය ගුණතමයි සංගරත්නී දකින්නට ඕන සඟ ගුණ කියන අංගේවට කොයි තරම් නිහතමානීද උහන්සේ කියනවා ස්වාමීනණය ඔබවහන්සේගේ මේ ඉරදිය හිමාල පරවතයේ පාමුොල තියෙන ගල්කෙටයක් වගේ මම බහන්ස ගේරදිී හිමාලියය තරම් විශාලයි මතන ගල් කැල්ලක් වගේ. පංවත්නී මුගලන් මහරහතන් වහන්සේ කොච්චර උසස් වර්ණනාවදද කළේ. මුගලන් මහරහතන් වහන්සේ අනි පැත්තට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ වරණනාවක් කරනවා. බලන්න ඒකත් තියෙන විශේෂත්වය සාමාන්‍යිං ගොඩා කලාවට කෙනෙක් තමං පිළිබඳ තියන ප්‍රමා්ටත් වඩා උත්සස් ලෙස වරණනාවක්කරෝත් ඒ කරන වර්ණනාාවං, උද්ධාමයට පත්තිෙනවා සමහරලාාවටේ වරණාව වහගෙනඉදල කියන්න පුළුවන් ඔයිකුමොකද්ද මට ඊට වඩා මීවත් තියෙනවා මේ වගේ ගුණත් මගේ ළඟ තියෙනවා එමනත් තැන් කියන පුළන් තවදවසක් මෙහෙම කෙනකුත්මට කිව්වා කියලර තමන්ගෙ තිබෙන වර්ණනාව තව්ටික් වැඩිකරගන්නවා එහෙම වැඩිවිஞර මාන්‍ය ආදීකිලිස් ධර්ම වැඩිවුනාා නමුත් මුගලන් හාමුදුරු බලන්ඩ සාරිපොත්ත මහරහතැන් වහසේ ගැන කිය යිද. ල නහාමුදුරු සාරිරපපුත් හදුර කියනවා ස්වාමීණී ඔබ වහන්සේගේ ප්‍රඥ්ඥාව කොයිතර මාශ්චරයයිද ස්වාමීනී හරියට විශාල කලයක තිබෙන ලුණු ගොඩක ඉතාම කුඩාල් ලුණු කැබැල්ලක් වගේ මම අට්ටකතාව කියනවා මුගල නාමුදුර විසාරිපුත්්‍ර හමුදුරගේ ප්‍රඥාවදැ සමාන කරේ විශාල ලුණු කලේකට ලුණු කලේ ඒ වෙලාවිි මුගලන් හාමුදුරු අරමුණු කරපු ලුණු කලේ ලුණු කලේ ප්‍රමාණය කොච්චරද දන්නවද. අවීචචයේ පටම් බවාග්‍රේදක්වා. ඒක කියන්නේ මේ අවීච්චදලා නේව සංඥා නාසඥඥාහිතනය කියන සක්කොලක් තරං විශාල ලුණු කලයා. එත්තරම් විශාල ලුණු කලයක් තමයි මුගලන් හාමුදුරුව එත්තනද අදහස් කළේ අරමුණු කලේ එවැන්නේ ලුණු කලේක තියෙන කුඩා ලුණු කැටයක් වගේ මම. බලන්ඩ. මේ ආරයන් වහන්සේලා එකට එකතුවනාම කරන සංවාද කොච්චර ලස්සනයිද අන්න ඒ නිසා තමයි පින්වත්න ඔ ගොඩාක් වෙලාවට මේ දසදහසක් සක්වලවල්වලින දෙවිවොරු බ්‍රක්්මයෝ ඒ සක්වලවල් අත්හැරලා මේ ආරයන් වහන්සේලා දකින්න එන්නේ අන්න ඒ නිසාමකද ඒ දිවිලෝකොවල්ල බ්‍රක්්මලෝකවල්ලලත් නැතිදයක් තමයි මෙතනවෙන්නේ. ඒ දකින්න හරම කැමතිවුන් වහන්සේලා. මෙ අරෙන් වහන්සලෙක ටි එකතුනාම හරිම ලස්සනයේ සංවාද කියන අපිට අහන අපිට මෙිහෙම ප්‍රීතියක් දැනන වනන් පෙන් අත්්‍ය ඔය දර්ශනය දැක්කෝතිින් අපි හිත්තට කොයි තරම් පැහැදීමක් ප්‍රීතියක් ඇතිවේද කෙ බලන්න හැබැ අටකතාවිතාව විස්තර කරල තියනවෝක සාරිපුත්ත හාමුදුරු මුගලන් හා මුදුරගේ ඉර්දිිය ඇයි මේ කන්දකට සමානකරරි කන්ද කියෙක් කියැන පේන දෙයක් අපි ඇහැට කන්ද පේනවා ඒ වගේ මුගලන් හාමුදුරුවන්ගේ එරදය ඕන කෙනෙකුට ඇස් දෙකට පේන දෙයක් තට මුගලන් හාමුදුරයි සාරි පුත්ත හා මුදුරන්ගේ ප්‍රඥාව ලුණු කලේකට සමානකරේ ලුණුුවට සමානකරේ පිங்கත්ති මේ ලුණු කියන එක ව්‍යංජනයකට දැම්මම ඒ ව්‍යංජනයේ වර්ණයක් වෙනස්වෙනිනේ හැබැයි ව්‍යජනයේ පුරාවටම ලුණු තියෙනවා ලුණු තියෙනවදැනැද කියලා බලාගන්නක් අපි දිවාග ගල බලන්නට ඕන ආං ඒ වගේ ප්‍රඥාව කියන එක කෙනෙකුට පේන දෙයක් නෙවෙයි ප්‍රඥාව කියන පැතිරලා තියෙනවා සාරිපපුත්ත හාමුදුරනගේ ප්‍රඥාව ආන්‍ය වගේ පැතුරුණු ස්භාවකින් යොක්තයි පුතුල ප්‍රඥාවක් තියෙන්නේ හාසු ප්‍රඥාවක් තියෙන්න්නේ සතුට බහුල ප්‍රඥාව තික්ක ප්‍රඥාවක් තියනෙන සාරිපපුත්්‍ර හාම්දුුවට තිීක්ෂණ ප්‍රඥාවක්තියෙන මේ වගේ පිංහතුි ප්‍රඥාව වර්ග ගණනාවක් තියෙනවා සාරිපපුත්ත හාමුදුරගේ ප්‍රඥාාව විස්තර කරන දැන් මෙතර කියනවා පංවත්නී සාරිපපුත්්්‍ර හාමුදුරගේ ප්‍රඥාව ලුණුවල්ට උපමාකරේ ආං ඒ නිසයි කියලා. බලනම ආරය අහන්ස ලෙකිිනිකා වර්ණනාකර ගනවිදිය මං කියන්න පිංවත්නී අපේ පිංහතුන් සංගරත්නය පිළිබඳ පැහැදීමක් ඇති කරගන්නව නං ආන්න ඒවගේ මේ සඟ ගුණ දකින්න සඟ ගුණ දකින්න. ඒ සඟගුණ දැක්කලා අන්න ඒ ආරය සංගරත්නය තුළි මිශසාසනය මනින්න එමන තමි අලජීංගෙන් මිසාසනය මනින්නපා අලජීංගෙන් ශාසනය මනින්න ගියොත් ඒ මනින ඔබත් කරගන්න මහපවා මොකද බනිනකොට මේ සංග සමාජයට මන ඔබ බනින්නේ එහෙම මනින්නපා ඒ ගැන සලකන්නත් එපා ඔබ පිංහතුනී මසාාසනය ආරයන් වහන්සේලා තුළින් දැකලා සංගරත්න පිළිපද පැහැදීමක් ඇති කරගන්න මොකද මේ කෙලෙස් සිත කියන්නේ ඒ තරමටම බයානකයි දැ මේ කාරණාව පැහැදිලි කරනගොටික උදාහරයක් කියන්න පුළුවන් ලංකාවේ එක සාමනීරයන් වහන්සේ නමක් වැඩහිටිය උහන්සේ වැඩයි නාරාමිට දවසක් රහතන් වහන්සේ නමක් වැඩම කලා මේ රහතන් වහන්සේ දවසක් යනවා රුවන් වැලි මහස ඇවන්දිඉන්න ර සාමනේරයෙන්න් වහන්සේ රහතන් වහන්සේගේ පසුපස්ස යනවා රුවන්වෙලි සෑයට. රහතන් වහන්ේ රුවන්වැලි සෑය වන්දනා කරන පටන්ගන්නකොටම සාමනීරයන් වහන්සේ පසුපසින් ගිහිල්ල ඉන්නවා උහන්සේ උගෘරටිපාදනකොට රහතන් වහසේ පසුපස හැරල බලනවා. රහතන් වහන්සේගෙන් සාමනේරයන් වහන්සේ හනවා ස්වාමීණය ඔබහන්සේ සෑ මහසෑ වන්දින්න දාවේ ඕ කියනවා ස්වාමීණය ඔඋබහන්සේට මේ මහාසෑ වන්දනා කරන්න මල්ටිකක් ලබුණොත් කැමැතිද කියලහනවා. රාතන් වහන්සේ කියනවා පින්වත් මේ සාමනේරන් වහන්ස මෙවැනි මහාසෑයක් වන්දනා කරගන්න මල්ටිකක් ලැබුණොත් කෞදහනව අකමැතිවෙන්නේ ඉතිං ඒවිලාවේ සාමනේරැන් වහන්සේ කියනවා ස්වාමීනය ඔඋබහන්සේ මොහොතක්රැදිී ඉන්න ම හන්සේ මල්ටිකක් ගෙනැත් දෙන්නන් කියලලා උහසේ ඉතිතනීම යනවා හිමාලට ඉරදී දෙකයන්නේ. සාමනේරයන් වහන්සේට පින්වත්න ධ්‍යාන අභිඥ්ඥා තියෙනවා එන්සා ඉරිදිීන් යන්න පුළන් න්න්නහන්සේටද දැන් උන්වහන්සේ ඉරදිියෙන් ගිහිල්ලා පෙරහං කඩයකට මල්ටිකක් ගෙනනල දෙෙනවා මල්ටික අරගෙන පූජ කරනකොට තැන් පෙරහන් කඩය කියනනි තාම පොඩ්ඩයිනි ඇතුළ තිෙන මල් අරගෙන දැන් මහසයට පූජ කරා ඉවරලා කියනවා රහතන් වහන්සේ සාමනේර වහසට මල් පොඩ්ඩයිනේද කියලා කියලෙන් හිස් ගොට්ට පෙන්දෙනවා වසාමනරන් වහන්සේ කිය සාමේණී බුදුගුණ ආවර්ජනය කරලා ඔය ගොටු අනි පැත්ත හරවන්. ගොටුවේ මුව අනි පැත්තහරවනවා පෙරහං කාඩේ ුව අනි පැත්ත හැරවුවම පිනත්‍ර පෙරහං කාඩයෙන්දල මල් වැටනවා මහසෑයේ මලුවම මල්වලින් වැැහුුණ. එකනර සාමනන් වහන්සේ ඉරදෙන් උන්වහන්සේ අර පෙරහං කාඩඇතුලොට ඒ තරමටව මල්දාලා. තැ මල්ටික වැටනව වැටනව අතර කරගන්නේ ඒ අත්්‍රහතන් වහසේ සාමනයරන් වහන්සට කිව්ම තමයි නවතුනි ඒ වෙලා වෙරහතන් වහන්සමේ සාමනයරැන් වහන්සේ පිළිබඳ දැළ කියනවා පිත් ආවිශ්මතුනි ඔය පෘත්ජන එරදිිය ඕන වෙලාවක නැතිවෙන්න පුළුවන් එනිසත්සිහියෙන් කටයුතු කරන්න කිව්වා උහන්සේ වෙලාව අවවාදයක් දුන්නේ නමුත්තර සාමනයරැන් වහන්සේ පිංවාත්න තමන්ගේ එර්දි පිළිබඳව ලොකු විශ්වාසකින් ඉන්නවා ංගේ හිත පිළිබඳව තමන්ලොකු මාන්‍යයකින් ඉන්නවා ඒනිසා උන් වහන්සේ ඒ කාරණාව පිළිබඳ සැලකිල්ලක් දැක්කවිනේ ඒනිසා සාමනයරැන් වහන්සේ රහතන් වහන්සේ අවවාදය දෙද්දී ඒක නෑහුනාසේ එතිනින් වැඩිය ඊළඟට පිංවත්න්නේ ආයෙමත් දවසක රහතන් වහන්සේ ගමට පිණු පිණිස වැඩිය මෙ සාමනයරන් වහන්සේ ඉරදිීන් ගමට පිණු පිණිස වැඩිය යි විලාවාවිදී තර රහතන් වහන්සේ දෙවිනි වතාව තර සාමනේරයන් වහන්සරවවාදයක් දෙනවා ආශ්මතුන ප්‍රෘජන නිරදයන ඕන වෙලාවක නැති වෙන්න පුොළුව එනිසා සහයෙන් ප්‍රඥාවේ කටයුතු කරන්න කියලා නමුත් සාමනේරන් වහන්සේ වෙලාවේ අවවාදයේ භාරගන්නිනැතුව රහතන් වහන්සති කියනවා ස්වාමින්නේි කොහොමදයහකෙහෙම වෙන්නේ කියලා. ඇයිහෙම කිව්වේ තමන්ගි හිත පිළිබඳ විශ්වාස කරලා එනිසාවදේ භාරගත්තින බලන්න මම්මඉතන කියන්නේ මිනිමි කාරණාව තමන්ගේ හිතේ දැඩි කෙලිස් නෑ දැගේ සාමනයරැන් වහන්සේගේ හිතේ දැඩිව කෙලිස් නෑ හැබැයි ඒ සාමනයරැන් වහන්සේ දැඩිව කෙලිස් නැති බව උන්වහන්සේ දන්නේනේ උහන්සේ හිතන්නේ තමන්ගේ කෙලිස් තැන් ගොඩක් යට පත් වෙලා ආයේ කෙලිස් මතුවෙන් නෑ කියලා හැබැයි දැන් යම් අරමුණක්පපු ගමන්දෙන් සාරිබපුත් හාමුදුර අතන කිය නෙකන? සාරිබුත්තාහාහඳදුර කියනවා තැන් එහෙම ඉන්න කෙනා සුබ නිමිත්තං මනසි කරිස්සති ැ අසුභ නිමිත්ත ඒක මිනිහි කරනවා ඒ අසුභ නිමිත්ත මිනිහි කිරීම නිසා ඔහුට රාගෝචිත්තං අනුරුත් දස්සේසති රාගය ඔහුට ඉදිරියට කරදර කරන්න පුළුව. තැන් මේ සාමනේරයන් වහන්සේට පින් ඔතුනි වුණත්වෝතික. සාමනේරයන් වහන්සේ අවවාදිය බාරගත්තිනේ ැද රහතන් හසේලාගේ සභාවයක් තියෙනවා රහතන් වහන්සල කවදාවත් තමන් මගපලලාබී කියන එක කියන්නේ නෑ ඒ රහතන් වහන්සල්ලාගේ ළඟතිබෙන ගුණිය දැම්ම රහතන් වහන්සේ පංවාත්නී ඒ වෙලාවේ එතින යහපත්තටවවාද දෙන්න ගියනේ ග සාමානයෙන්ම කල්්‍යාන මිත්තරන්ගේ ළඟතිබෙන එක්තරා විශේෂත්වයක් තමයි ලක්ෂණයක් තමයි ගොඩක් වෙලාලවට කල්්‍යාන මිත්‍රයෝ අවවාදයක් දෙනව එක්කෝ එකවතාවක් එක්ුමනැත්ත වාර දෙක එතනින් යහපැත්තට අවවාද කරනයන්නේ උපරම අවස්ථාධක අවවාද කරන්න. එතිරිින් එහ පැත්ත්‍ර අවවාද කරනනෑ. දැන් අර්සාමනරෙන් වහ සවවාධය භාර ගත්ති නේ එතිරින් එහ පැත්ත්‍රවාද කරන ගනේ. දවසක් සාමනීරෙන් හස සේරදීන් හසසිං වඩිනවා. වඩින කොට, ගඟක එක්තරා කාන්තාවක් නාන ගමන් ගීතියක් කියනවා. අර ගීතයේ හඬට සාමනේරයන් වහන්ස ඇල්ලුුණ. සාමනීරයන් වහන්සේගේ ඒ ඇලිමත්තික්ක පංවත්න සාමනයන් වහන්සේගේ අරේ යටපත්වෙලා තිබි්චාර නීවරණයන් ඔන්න ුඩට මත වන දෙැම් මෙතන මේ කියපු කාරණාව තම එතන සිද්ධෝනි. අ අසුභ නිමිත්තක් ආවා? ඒ අසුබ නිමිත්ත දැන් ඔන්න මිනිහි කරාක හොඳයි කිය මිනිහි කර එක යහපත් කියල මිනිහි කරා ඒ මිනිහිකිරීම තුළ පංවත්නී තමන්ගැර යටපත් පෙලාති විච්ච කෙලෙස් ධර්රමයන් උඩට මතු වුණ දැන් මසාමනේරන් වහන්සේගේ පංච නීවර්ණයන් ඔන්න දැන් බලවත් වුණ පංච නීවර්ණයන් බලවත්වෙන කොට පින්වොතිනර හිතේ තිබෙන එකඟ බව නැති වෙනවා ඉත විසිරෙනවා හිත විසිරෙනවා කියන්නේ තමන්ට තිබිචි ්‍යනත් නැතිව වෙනවා ධ්‍යාන නැතිවනාා කියෙන එර්දිීත් නැතිවුණා ඒ නිසා සාමනරයෙන් වහන්සේ හරියටර අහසින් කුරලු පිහාාට්ටක් බිමට වැටෙනියම් සේද ආං ඒවිදියට බිමට වැටුුණ. දැන් ගංයූර සාමනරයෙන් වහන්සේ ඉන්නවා ගගී අර කාන්තාව නානව නග්නව. තැ කාන්තාව ගොඩටාවම ඒයට විවායෝජනාවක් කරනවා සාමනීරයෙන් වහන්සේ බලන්න අර ඒ සිත තමන්ට කොච්චර කරදර කරාද කියලා තැන් මේ කතා කරන්න දුස්සීල භික්‍ෂුවක් නෙවේ මේ අලජී භික්ෂුවකුත් නෙවේ ලජ්ජී සීලවන්ත භික්‍ෂුුව හැබ ඒහිට භික්ෂුව පින්ත්නි බලන්ඩ අර අසුබ නිමිත්තක් සුභයයි කියලා හිතල අල්ල ගත්තා දැන් අල්ලගත්තු හිත තමන්තම කරදර කරනවා දැං රාගය බලවත්වුණ තන්හාව බලවත්වනා දැංඋන්ව වහන්සේට අර කාන්තාව දැකලා දැකපු වෙලාවීදලම දැන් ඒ කාන්තාවත්යකකට ජීවත්වෙන කැවත්තැක් ඇතිවුුණ දැ සාමනරයන් වහන්සට කරපු ඉල්ලීම නිසා අරකාන්තාව නොයි කරුණුකාණා පැහැදිලි කරල දුනත් ඒ පිළිබඳ සලක්ඩින දැං අන්තිමේති කාන්තාව ඔහුත් ඔහු පැවිදි කරවගෙන විවාහුන විවාහ වෙලා දැන් මෙිහිම කාලේගත කරනවා තැ ගිහයේ කැටිට කටයුතු කරනකොට ගිහි කටයුතු කරන්නෝන් තැ මෙහම ගිහි කටයුතු කර කර ඉන්නකොට පිහත්න මේ සාමනීරයන් වහන්සේ දැන් උපැවිදි වෙලාන තැ අර ගිහිජීවිතය තුළ අර වරා ප්‍රසාද ලැබෙන් නෑම මොහෝට පැවිදි වෙලා හිටිය වගේ හැබැර ඒ පැවිදි වෙලා හිටපු කාලේදීති විච්ච දේවල්වල කැමැත්ත තාමත්තියෙනවා දවස කර බිරිද ආහාරගේන්න ප්‍රමාධ වනා තමන් වැඩකරන තැනට. ඒ ප්‍රමාධත්තෙක්ක පින් අත්ය හොට කේන්තිගියා වෙලාට කාල බීල හිටපු කෙනෙ නෙ දැන් කියේන්තිගියා ඒ වෙලාවේ අතේ වැඩකරන තැන ලීයක් අගකොටස උල්කර කර හිතී. බිරිදත්මොකද කළේ සැමිය බනිනකොට බිරිඳත් බණින්න ගත්තා. ඒ වෙලා වෙදිී ස්වාමියන්ට කේන්ති ගියා අතේතිබිද දන්්ඩ විසි කරල ගැහවා ගහනකොට අර කාන්තාවගේ එක ඇහැ සිදුරු කරගෙන අරලිය බැස්සා පිංහත්න ඒ වෙලාවෑර පුරුෂයට ඒක දැකලා හොන්දට මෑඩුණා මිනිස්සවෙල සනස වනවා කමක්න නොහිතතාකර පුදයක් නැ බිරිඳ හොඳ කරගම කියලා ඇත්තට මොහොුවඩන්නේ බිරිඳගේ ඇහැ තුවාල වෙච්ච නිසාය ව ඒ වෙලාවි තම ඔහොට මතක් වුුණේ එදා රාරයන් වහන්සේ දීපවවාදය අන්න ඒ වෙලාවේ ඔහු ඒ අවවාදය මතක්වෙල අණඩන්න ගන්නවා අන්නේ එදා මට රහතන් වහන්සේ නමක් නේදමි අවවාදය කරේ කියලා ගො ඉදා රහතන් වහන්සේ අවවාදිදිනකොට කියනවා ආශ්මතුන සිහියෙන් කටුටු කරන්න සිහියෙන් කටුතු කර නැතිවුුණොත් ඔබවහන්සේට අනාගති එක් ඇහැක් අන්ද කාන්තාවකකින් කැදබොඩ වෙනම කිව්වා. ද මේ මොහුට එදාර දීප අවවාදිය මතක් වුණා බලන්න පින්වතුන මේක තමයි සිතයස්භහාය. එනිසයි සාරිපුත් හාමුදුරු මතරන කියන්නේ තමන්ගේ හිතේ දැන් දැඩි කලෙස් තියන බව කිලෙස් නෑ දැඩිකිලෙස් නෑ නැති බව තමන් දන්නේ නැත්තං. තිබව තමන් දන්න නැත්තං ඔහු බයක් සැකක්නැතුව කෙලෙස් ගැටන තැන්වලට යනවා කිසිම බයක් සැකක්නැතුව කෙලෙස් ගැටන තැන්වලට යනවා එහෙම ගියාමර යටපත්වෙලා තිබච්ේ කෙස් ධර්මයන් ආයයි උඩට මතුවෙන්න පොළවා ඇඟ බුදුහාමුදුරයේ රථවිනීත සූතරය කර සූත්‍රරයක් දේශනා කරනවා ඒ රථවිනීත සූත්‍රයේ පවා පිංොතුන විශේෂ කාරණාවක් සඳහන් කරනවා භාගතුන් ව හන්සේ එතනදි කියනවා මේ සංසගග කතා කියලා ක මේ කෙලෙස් ඉස්මතුවන්න පුළුවන් ආකාර පහක් සංසග කියන්නේ සසරට ඇද ගන්නවා කියන එකයි මේ සංසාරයට නැවත ඇද ගන්නවා කියනාර්තිය තමයි සංසගග කියන්නේ ඒම සංසාග කතා පිමතුරි පහත් තියෙනවා සාවන සංසාග්‍ය දස්සන සංස්‍ය සමුල්ල පණ සංසග්‍ය සම්භෝග සංසගේ කාය සංසග්‍ය කියලා සංසගග පහක්තියෙනවා පහම ඉතාම වැදගත් අපට බොහෝ කාලයක් නැතිරිසාමම මේ රණාවල් පහම විස්තර කරන්නේ නෑම එක එකක් තිකක් පැහැදිලි කරන්නම් තැන් දස්සන සංසක්ගේ දස්සන සංසක්ගේ කෙල කියන්නේ යම්කිසි අවස්ථාවක මේ දැකීම තුළින් දැකීම තුළින් සමහර අවස්ථාවන් වලදී ඔන්න කෙලි සිස්මතුෙන්න්න පුළුවන් යම් යම්දිවල් දැකීම තුළින් උදාහරණයක් කියනවා සද්ධාතිස්ස රයිතුමාගේ කාලයේ සද්ධාතිස රයිතුමාගේ අන්තපුර කාන්තා පිරිසක් අන්තපුර කාන්තා පිරිසක්ව එ සද්ධාතිස රයිතුමා මට මතකඇට මහසය වදනා කරන්න එනවා එනකොට මහසයේ වන්දනා කරලා එතර භික්ෂුණ වහන්සල පිරිසක් එලියට විදවා. අ එක කාන්තාවක් දැකලා පින්ොතුනි මේක භික්‍ෂුවකට රාගයක් ඇතිවනා ඒ රාගසිත බලවත් පෙලා භිච්චුව එත්තනම මැරිලා ඇදගෙන වැටුුව ඉත්තරම්ම භයානකුණ කෙලිස්ධර්මියය දැ තවත්ය පැහැදිලි කරනවා දැන් සම්බෝග සංසක්ගේ සම්බෝග සංසාගේ කෙලකැනෙමි බාන්්ඩ හුවමාරු කර ගැනීම තුළින් සමහර වෙලාවට රාග්‍ය උපදින පුළුව බාණ්ඩ ලබාගන්නවා කියන එක නුසුදුසුයි කියනනෙවෙයි බාන්්ඩ ලබාගන්න පුළුවන් නමුත් අරේ ඒ ලබාගන්න බාන්ඩ තුළ සමහර වෙලාවට ඇලීම තුළින් තමන්ට බොහෝ කරදර ඇති කරන්න පුළුවන් ඒ කෙලෙස්ධර්මියන් කෞදාහරණයක් පැහැදිලි කරනවා ඔය මිරිස වැටිය පූජා කරන කාලේ එක්තරා සාමනේරයෙන් වහන්සේ දමක් කෙටිය මේ සාමනේරයෙන් වහන්සේට පාතිරට කැදක් ලැබුණ ඔය අතර මේ හත්හැවර දෙක්තරා සාමනේරයන් වහන්ස දමක් කෙටියා හන්ස දෙක්ර සාමනේරයෙන් වහන්සේ කැඳ ලැබිල ැඳ පාත්තරය අතටාරගෙන එකාතක මහතා තියාගන්නවා ඒ අතරත්වෙනකොට අනිත්තත්්‍ර ගන්නවා ඒ අතයි මහොතක් තියාගෙනින්වා දැ මෙහිෙම තමයි මේ කැඳටික වලදන්නේ. අ සාමනේරීන් වහන්සේ තමන්ගේ ළඟතිබිච්ච මේ පාත්‍ර ආධාරකය කර සාමනීරයෙන් වහන්සේට පූජා කළා දෙැ කතවොහොමිවරුණා ඕහම ඉන්නකොට පින්හොතුන එක්තරා අවසකාර සාමනේරයන් වහන්සේ ලංකාවෙ දිමිතින් වැඩිහිටි භාවයට පත්වෙලා අවුරුදු පනස් ානක ිතර පස් අවුරදු හැටක් විතරගෙන් පසදිේ හාමුදුරුව දම්බදිවට වඩිනමක්. වඩිනකොට දඹදිවට ලංකාවෙෙන් හාමුදුරු නමක් වැඩියා කියලා ඒරටේ හිටුපෙ එක්තර ිච්චුණින් වහන්සේ නමක් අර හාමුදුරු මොනගැහෙන්නාව ලංකාවිෙන් වැඩිය කළ දැනගෙන න්දියාවේ හිටපු එක බික්‍චුණුන් වහන්ේ දවා ඇති න්හන්සේ කියනවා මමත් ස්වාමීණිී ලංකාවේ ඔබහන්සේ ලංකාව කොහෙද කියලහනවා. අසවල් පලාත කියනවා. තිහර භික්ෂුණින් වහන්සේ කියනවා මේ ස්වාමීණි මමත් ලංකාව කාලයක් හිටියේ නමුත් ඔයි ලංකාවේ ඉන්න කොටත් මට හරි හොඳ අධ්‍යැකීමක් තියෙනවා මං කුඩාකාලේ මිරිස වැටිය චෛත්‍ය පූජා කරන දවසේ මං එදා එක හාමුදුරු නමකට කැඳැ ටික් වලදන කොට උන්වහන්සේ ඒ කපාතරය වනු නිසා ඒ කැඳවලදන කොට මං පාත්‍රාධාරර්ගයක් පෝජාකර කෙළ දැමේ වික්‍ෂණන් වහස තාව කිය ගැෙන ගිය. හරභික්චුන් වහන්සේ වෙලාව කියෙනවා අනේ පිත්මහණින් වහන්ස එදා ඒ පාතරාධාරෙකේ පෝජාකරයඔබ මටනේ. මෙ තාමත් මගේළගේ පාත රාධාරකේ තිීනල්කිලි පේනවා. තින් තමන් පෝජාකරයක පිළිබඳ ඒ තරම් ආසාාවෙන් පරිසං කරගෙන තියාගත්ත නිසා. භික්ෂුණනයටට අර භික්‍ෂුව පිළිබඳ රාගසි තක්කිපතිුණ ඒ සිතු විල්ලිම්ම පින්වොතිනර අවුරදු හැට ගානක් හැටගානක් පැවිදි දම්පුරෝපම මේ දෙන්නම උපවැදි වෙලා ගිහි ජීවිතයද කියියා එකයි පින්ංහතනිි බලන්න මේ කෙලෙස් ධර්මයන් කොච්චර හරි අපූරුවට මේ කාරණාවල් පින්ංතන දේශනා කරලා තියෙනමද එනිසා පින්හතුන මේ කෙලෙස් හිත ඕන වෙලාවක පින්ොත් අපට කරදර කරන්න පුළුවන් සාරි පුත්තහඳදුර උදහරණකි වේකයි රත්තරම් පාතරයක් කරගෙනෙනම පිරිසිදුව. පිරිදු රත්තරම් පාතරයා. හැබැයි මේ ගේන පිරි රත්තරම් පාතරය පාවිච්චි කරන්නෙත් නැතුව පිරිසුදු කරන්න නැතුව ගිහිල්ල තියනවා කුණු දුවිලි තියන දැනකි. ැ ඒවාගේ දැ අපේ හිතට අරමුණු එන්න පුළුවවා. හැබැයි ඒ එන්න අරමුණු පිළිබඳව සිහයෙන් කටයුතු කරේ නැති ොනො. පින්ගත්ී. අපි ඒ අරමුණෝ අපේ හිතේ කෙලෙස් නෑ මටනං ඔයි වගේ දේවල් වෙන්නේ නෑ තැඟර සාමනයන් වහන්සේහිතතු පවිදියටට කොහොමද ස්වාමිණ ඔය වගේ දේවල් මට වෙන්නේ ම ඉතාම උසස් තැකන ඉන්න කියලා ඒවගේ සිතුවිලි උපදබගත්තුතින් පි අත්ති අපේ හිත්ත අපිමක් අපිටම කරදර කරනවා අපි දන්නේිනේ. සමහරලාට ඒ කෙලෙස්සලින් අපිව විනාශම කරෙන් පස්සෙද තමයි ඒ කෙලෙස් තියෙනවකිෙනෙක අපට හඳු ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැරෙන්න්න අපට කෙලෙස් හඳුන ගන්න වෙන්න ක්‍රමවේදයක් නෑ. තිගෙ නිසා පිංවත්න්නේ ඔබ ඒ ස්භාවය හැම වෙලාවකම පටහගනුත් සහකරන්න සාරිපපුත්තා හමුදුර ඊළඟ කාරණාව කියකිනවදැන් මේ කෙනා කෙලෙස් නෑ නැතිබව තමන් දන්නේ නැති කෙනා හීනවෙන්නේඇයි ඔහුවර කෙලෙස් එෙක්ක ගැටිල කෙලෙස්ෙක්කේ ඉඳලා රාගය බලවත් කරගන්නවා දේශය බලවත් කරගන්නවා මෝහය බලවත් කරගන්නවා. හෙම බලවත් කර ගැනීම තුළ පිංවත්නී ඔහෝ මරණයට පත්වෙනවා කැනේ අපිරිසු දුසිතකින් තමයි මරණයට පත්තේ හැබැයි තමන්ට දැඩි කෙලෙස් නෑ නැතිබව තමන් දන්නවන්නං දන්න කෙනා හැම වෙලාවකම පරිස්සමින් කටයුතු කරනවා කෙලෙස් ඉප දෙන්න තියෙන තැනක් තියෙනවන ඒ කෙලෙස් ඉප දෙන්න තියෙන තැන හැම වෙලාවක මිවත් කරලදානවා ගැටුම්මැති කරගන්නේ ඒවත් එක්ක ගැටි ගැටි ඉන්නේනේ දැන් සමරලට අභූතයෙන් චෝදනාවක් කාවත්ය එහෙමයි දෙකර එක්තර ප්‍රතවත්ව්‍රය කතාවක් තියෙනම භික්‍ුණන් වහන්සේලා දෙනවා බොහෝම මිතරව එක ආරාමික වැඩයින්දම ඔය පන්සලටනව එක්තර භික්‍ෂුවක් ඒ භික්ෂුව ආගන්තක භික්‍ෂුවක් හැටටෙන්නේ තවසක් මේ ර භික්ෂුණන් වහන්සැල දෙනමත්ක මේ භික්‍ෂුව පිින්ඩ පාති වඩිනකොට ඒ ගම මිනිස්ස ගෙති ිච්චු ්‍රද්ධහාව දකිනම ඒ ස්‍රද්දාව දැකලා පිඟත්තියේ භික්‍ෂුව දකිනවා ඒ ගමී භික්ෂූන් වහන්සේලාට කොච්චර සලකනවද කියලා. දැන් ආගන්තුක භික්ෂුව රන්සල පිළිබඳ තහාාවක් ඇතිව වුණ. අර භික්‍ෂුන් වහන්සේ ආගන්තුක භික්ෂුව අර දෙනම වහන්සේ පිළිබඳවම වැරදි අදහසැක් ඇතිවෙන විදියට කතාවක් පැතිරුවා. ඔන්න ආගන්තුක ික්ෂුවක භික්‍ූන්හන්සේ නමකට හිල කියනවා පිගත් ස්වාමීණි ඔබහන්සේ තාම සත්පුරුෂයි ඔබහන්සේ කොච්චර සත් පුරුෂයක් දිකිල මම දැනගත්තේ ඔබහන්සේ හැම වෙලාවක මරනි හාමුදුරෝ පිළිබඳ ගුණයක්මයි කියන්නේ නමුත් ස්වාමීනේ ඔබහන්ස කොච්චර ගුණවන්තදිකිල ම දැනගත්තේ ඔබවහන්සේ ඒ හාමුදුරෝ ගැන ගුණ කියනකොට ඒ හාමුදුරුවෝ මත්තෙක් ඔබහන්සේ පිළිබඳ අගුණයක් කියනවා මොකදද කියන්නේ මේ පන්සල පිළිබඳ තන්හාාවවෙෙන් ඔබහන්සි මේ පන්සල ඉන්නවා කිය ඔය කතාාවම අනි තාහාමුදුරුවන්ට ගිහිල්ලා කියන වාගන්ක භික්ෂුව වාාමිණ ඔබහන්සසි තාම ගුණවන්ත බහන්සේ තාම සත්පුරුෂයි ඔබහන්සේ කොච්චර සත්පුරුෂ දෙ කියලා මම දැනගත්තේ ඔබහන්සේ හැම වෙලාවක මර හාමුදුරු පිළිබඳ ගුණයක්මයි කියන්නේ නමුත් ඒ හාමුදුර ඔහන්සේ පිළිබඳ මනිමහිමයි කියන්නේ කියලා මේ දෙදෙන වහන්සේලා පිළිබඳවම වැරදි අදහසක් හිත ඇති කෙර්වා පිංත්න අර භික්ෂූන් වහන්සැල දෙනම තමන් දෙන්නම පිළිබඳෝම ලැද්ජාවකට පත්ව වුණ. දැන් උන්වහන්සල දෙන්නම වැරද අවබෝධයක් ඇතිකර ගත්තේ හැබැ උන්න්නහසල දෙනම ගැටෙන්න්න ගියනේ. දෙන මමීට පහුවෙනද එකනිකාට හොරා පන්සලින් ඉවත් වුණ. ඒත් දෙනමවත් දන්නන ඒ දෙනම පන්සලි යනම කියලා. අර හාමුදුරුව උපායිශීලීව ඒ භික්ෂුණහන්සල දෙනම පන්සලින් එලෙව්වා. දැම් මම්මි කතාව කිව්වේ, ඉ අත්ති දැන් උන්සල දෙනම ඒ තරමටම සීලවන්තයි. හැ උන්නාාසල දෙන අතරදදිීවි අඩුපාඩුවත් තමෑර තමන්ට වෙච්ච වරද එකනිිකා කතා කරගත්තනේ නමුත්තර උනාාසලගේ ගුණේ අධික බව නිසාම එකිනිකාවත් කතාකරගත්තින ඇැත්ති. ගුණේ වැඩිකමනිසා එන්සාත් හැරලග මකු දර ගුණවදදන්ගේ සභාවේ තමයි කිසි වෙලාවක ගැටන දැනකින්දිනේ. දැ අර අපි ලෝසක හාමුදුරන් කතාවක් තිීනවනි ලෝසක හාමුදුර ක්තරා ජීවිතයක මහනවෙලා හිටියා ඒ පන්සල ටිකාගන්තුක හාමුදුරුණමක් එෙනවා ඒ හාමුදුරුවෝ ඉතාම සිල්වන්තයි නාන්සේ රහතන් වහන්සේ දමක් තින්ඒ රහතන් වහන්සේ පිළිබඳර ගමී මිනිසන්ට වෙනම පැහැදීමක් ඇතිවුුණ ති මේ හාමුදුරුවන්ට ලෝසක හාමුදුරුවන්ට අර හාමුරු පිළිමඳ රෂ්‍යාවක් ඇතිව වුණ ඉරිෂාවක් ඇතිවෙලා නක දවසක් මේ හාමුදුරුවෝ ෝක හාමුදුරුව හිමීට ංගඩිය තත්ට්ටු කරනවා තට්ටු කල උුණහස ධානට වඩිටදම. දැ අර හාමුදුරුව නිදිකෙළ හිතාගෙන තමයි ැ මේ ලෝක හමුදු දාන්ට වඩන්නේ. වඩිනකොට ඒ ගෙදර පිරිසක හන ක ර හාමුදුරුව තකට කියවා නේ න්දන්න උන්හන්සේ තාම ම හිතන ැතේ පිල මන් ංගඩිය ජැවා ප්‍රමාධ නිසා මංඟාව කිව්වා ති අර ගෙදර පිරිසත්. හාමුදුු පිළිඳ ගුඩක් පහැදීමෙන් ඉන්නන්නේ ති ගෙදර පිරිස වෙනම ධනෙකු තදලදිනව හාමුදුරට පූජ කරන්න කියලා. රහතන් වහන්සේ ඒ වෙලාවේර භික්ෂුවගගේ හිත පිළිබඳව දැකලා හොර රහසම පන්සලිින් වැඩම කරනවා. ො බලන්න දැංර ආරෙන් වහන්සේලා ගුණවත්තුන් හැමවෙලාවකමමි ගැටින තැන එක ගැටි ගැටි ඉන්නේන්නේෑ ඒ යම්තැනක ගැටීමක් ඇති වෙනවන්න ඒ ගැටනැත පුළුවන් තරගීවත්වෙලා කටයුතු කරන්න තමයි බලන්නේ මකද තමන්ගේ සභභාවය තමන්දන්න නිසා තිගේ නිසා අන්න ඒ වගේ තමන්ගේ හිත පිළිබඳව තමන්දකින්න කිසි වෙලාවක තමන්ගේ හිත පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න එපා ඕන වෙලාවක කෙලෙස් ඇතිවෙන්න පොළුවන් කියන විශ්වාසෙන් තමන් කටයුතු කරන්න එහෙම කටයුතු කරනකොට පින්වත්ති ඔබට එක කාන්තෙන්මමි කෙලෙස් ප්‍රහාණය කරගෙන වීර වඩලා නෙ කෙලෙස් හිතක් බවට පත් කරගන්න වැෑම් කරන්නට පොළුවවා. එමන අතට කාලවෙලාව නිමාවට පත්වෙලා ති බෙර නිසා. අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. අපි ලබන සතියේ දේශනා විතුරු කොට සසාකච්ඡා කරමු තිෙ ලබන සතියේ සාරිපුත්ත හාමුදුරමි අංගන අංගන කියන කාරණාවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙනවාමි කෙලෙස්වන සභාවය. කෙලෙ ඉස්මතුවෙන පුළුවන් විදී. තමන් නොදනුවත්වම තමන්ට ඇතිවෙන්න පුළන් කෙලෙස් මොනොමගේද කියලා උදාහරණ කිහිපේකින් උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. එමනක් ලබන සති අපපි ඒ කාරණාවල්ටික සාකච්ඡා කිරීම අරමොනින් අදදට අපි මේ අනංගන සෝත්තරය මූලික කර්ගෙන දේශනා කරපු තුන්විනි දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. එමන අදමී උතුම්ම සද්ධර්ම දේශනාව මුලු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාාවෙන් දේශනා කරවන්නට දායකත්ේ දර. ින් කටයුතු කරනු ලබන්නේ P පුෂ්පු කුමාර මහත්මා රත්නපොර කොස්පැලවින්න අංක අසුවැෙන් දහතුන් ලිපිනේ පදිංච එඇතුමා බලාපොරොත්තුව වන්නේ. ආදරණය ස්වාමි බිරිධ වන මානෙල් කුමාරි කොඩිතුවක් කු මහත්මියයට ආශිර්වාදය කරලා දුල්ලි විසි එක්වෙන දිනට යෙදෙන උපන් දිනයට එතුමේට ආශිරවාදී කරන් ති ොහොම සත් ර්ෂ. වාමි පුරුෂය කැටියට තම ආදරණය ස්වාමී බිරිදට ධර්මීින් අනුග්‍රහයක් කරන්නට තරම ධනමීපින් කමක් සිද්ධ කරලා එතුමයට ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු එෙනවා තිං එතුමාගේ බලාපොරොත්තුවෙන දියටට ආදරණය ස්වාමි බරිදට නිදුක් නීරෝගේ සුවපත්භාවය සැලසේවා දිගාසිර සම්පත් ලැබේවා කායික මානෙසික සුවපත්භාවය සැලසේවා ඒඒ තම භාරියාව සිදුකරගෙනයනු ලබන සීලු කටයුතු සොර ප්‍රකාරයම සාර්ථකමත් කරගන්නට මේ උතුම් ධර්මදානමි කුසල කරමිය හේතු වාසනාවේවා කියලා, මේ වෙලා්‍ය අපි සෙත් ප්‍රාර්ථනා කළලා ආශිරුවාදේ කරනවා. එවාගේම තම ආදරනිය දීනයන් දෙපලබන සඳල්ලි නාලි කියන මේ දරුවන් දෙපළට තාශිරවාදේ කරනවා. එ දරුවන් දෙපලගේ සීලු අධ්‍යාපන කටයුතු සවර ප්‍රකායෙම සාර්ථකමත් පේවා. නිදුක් නිරෝගේ සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිරවාදය කරනවා එවාගේම දෙදනාගේම දෙමාපියන්ටත් නිදුක් නරෝගේ සුවපත්භාවය සැලසේවා කියලා සත්පුෘර්ෂා දහසින් ඒත් දෙමාෝපියන්ටත් ආශිරුවාදය කරනට බලාපොරොත්තු වෙනවා. එවාගේම ෆාම් ගාඩන් ශ්‍රී බෝධිවර්ධනාරාම විහාරස්ථානය අතිපෝජනය කුරුවිට අනුරුද්ධ නායක මහිමි පාණන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා උන්හන්සේලා ප්‍රාන විහාරස්ථානයේ වැඩසිටනෙන සිරුම හා සංගරත්නයටත් නිදුක් නීරෝගී සුව පත්භාවය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එඒවගේම ධර්මශ්‍රවනය කර සීර ලෝකවාසී හැමදිනනාටමත් දේශිකැන් වහන්සේ වන අපටත් සිෙත් ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනය බෝධියකින් පහසුම ප්‍රතිපදාවකින් ඉක්මං භවයකදී උතුම් චතුරර් සත ධරමය අවබෝධ වේවායි සාධෝ කියයා පින් අන් මෝදන් කල්ලා ශිරුවාදය කරනවා එමන රැස්කරග තු ස ලොම පින්. නෙත්නා ලිකාවේ ස භාපතතුමන්ටත් සාමානධදිකාරතුමාන්ටත් කාරමන් ලෙපින් අත් හැමදිනාටමත් නිදුක් නිරෝගී සෝපත් භාවය සැලසේවා. එවාගේම ව්‍යවන් උතුම් ගහම්බීර ධර්මයක් අපට පුරුදු පුහුණු කරන අපගේ කල්්‍යාන මිතර ගුරුදේවයානන්ටත් මසීල් කුසල ධරමින් නිදුක් නීරෝගී සෝපත් භාවය සැලසේවා. එවාගේම මාමේලෝකට බිහිකරපුමාගේ ආදරණී මෑණියන්ටත්. එවාගේම මියගියමාගේ පියානන්ටත්මපින් අනුමෝදන් වේවා. පැවිදිිකරපු ගෘරුදේ ොත්್මයන් ව හන්සේටත් ීපින් අනමෝදන් වේවා. ඕවන්ටත් ඔබ අපහැමදිනාටමත් කෙටිමකාලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවං සීලු දුකින් මිදෙම්වා මේ සියලු කිලෙස් බරිින් නිදහස්වෙන්වා අජර වූ අමරෝ නිවන ලැබ සැනසෙන්න්නට මේකු සල්ලுතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කිය්‍යපි ප්‍රාර්ථනා කරගමෝ. ආකාසට්టහාචබුම්මට්ட்டා දේවානාගාම හිද්ධිකා පුഞഞන්ත අනුමෝதிත්වා චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.